සුබ දවසක් කියලා ආදරෙන් සිල් දෙනම් පිළිගන්නවා EBusiness Mind YouTube channel එකට. EBusiness video series එකේ අද මම ඔයාලා වෙනුවෙන් ගෙනත් තින්නේ 6 වෙනි episode එක. ඉතින් මේ episode එක හරහා මම ඔයාලත් එක්ක share කරගන්නවා කොහොමද dropshipping listing එකක් create කරගන්නේ කියලා. ඉතින් මම කලින් video එකේදී පැහැදිලි කළා කොහොමද dropshipping product එකක් හොයාගන්නේ කියලා. එතෙන්දී මම මෙතන හතරක් ගැනම පැහැදිලි කරා. ඉතින් ඔයාලා video එක බැලුවේ නැත්නම් තාමත් ඔයාලා ගිහලා අනිවාර්යෙන් මේ video එක බලන්න. ඉතින් ඔයාලා කැමති නම් eBay selling කිසිම ගෙවීමක් කරන්න නැතුව 100%ක් නොමිලේ ගෙන ගන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ඔයාලා පරිවාරයෙන් මේ video එක සම්පූර්ණයෙන් බලලා මේ video එක වැදගත් වුණා නම් like cap comment එකක් දාගෙන නැත්නම් තම්තක් කරන්න එපා. එහෙනම් අපි අද video එකට යමු. ඉතින් කලින් මම වීඩියෝස් දෙකක්ම ගෙනාව කොහොමද drop shipping product හොයාගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී පැහැදිලි කරන්නේ කොහොමද අපි හරියට listing එකක් හදාගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී කතා කරන්නේ drop shipping වලට අදාළව listing එකක් create කරගන්න විදිය. ඉතින් මීට කලින් මම වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා ගිහලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. episode 2ේදී කතා කරා කොහොමද listing එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒක direct shipping වලට ඔයාලා භාවිත කරන්න පුළුවන්. ඉතින් direct shipping වලයි drop shipping වලයි කිසිම ලොකු වෙනසක් නැහැ. එකම විදිය තමයි යන්නේ. පොඩි වෙනස්කම් කීපයක් විතරයි වෙන්නේ. ඉතින් මෙතනදී drop shipping වලට අදාළව මම මේ හදන listing එක ඔයාලට China drop shipping වලට use කරන්නත් පුළුවන්. ඒ වගේම USA drop shipping වලටත් භාවිත ගන්න මෙන්න මේ විදියටම තමයි. ඉතින් පොඩි වෙනස්කම් කීපයක් විතරයි දෙන්නේ. මම ඉදිරියේදී සම්බන්ධව video එකක් දෙන්න. ඉතින් අද කතා කරන්නේ China drop shipping වලට අදාළව කොහොමද listing එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට eBay එකේ තියෙන listing එකක්. මෙතන ඔයාලට පේන ඇති title එකක් තියෙනවා. ඒත් එක්ක මේකේ ප්‍රයිස් එක විදියට 8.99යි. ඔයාලා පේන ඇති item 49ක්ම මේ හරහා සෙට් වෙලා තිනවා. ඒත් එක්ක මම විශේෂ දේවල් ටිකක් මම පෙන්නන්නම්. දැන් මෙතන ටයිටල් එක තිනවා. ඒ වගේම මෙන්න මෙතන ප්‍රයිස් එක තිනවා. ඒත් එක්ක මෙතනදී තිනවා ඔයාලා පේන ඇති free shipping තමයි තින්නේ. මෙතන shipping method එක ඇඩ් කරලා තිනවා. location එකදී කියන item එක යන තැන විදියට සඳහන් කරලා තින්නේ China තින location එක. estimate delivery time එක මෙතන සඳහන් වෙලා තිනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනට ආවට පස්සේ මේ ෆොටෝස් ටික පොඩ්ඩක් බලන්න. මාර විදියට මේ ෆොටෝස් ටික ක්ලියර්. කස්ටමර් කෙනෙක් ඇට්‍රැක්ටිව් වෙන විදිය තමයි මේ ෆොටෝස් ටික ඇඩ් කරලා තින්නේ. හරි. මේ ඔයාලට පේන ඇති ෆොටෝස් කීපයක්ම ෆොටෝස් ගොඩක් මෙතන ඇඩ් කරලා දිනවා මේ විදියට ෆොටෝස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට තව දෙයක් මම පෙන්නන්නම් මෙතන පල්ලයට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක. මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිටල් එකක් තියෙනවා. ෆීචර්ස් විදියට මෙන්න මේ චුට්ටයි තියෙන්නේ. මෙන්න මේ පොඩි description එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන පොඩි වුණාට customer කයට අදාළ වෙන සීලොම දේවල් ඇතුළත් කරලා තමයි මෙන්න මේ description එක හදලා තියෙන්නේ. ඉතින් අපිත් හදන්න ඕනේ මෙන්න මේ විදියට description එකක්. ඉතින් මෙන්න මේ විදියට ලස්සන listing එකක් හදා ගන්න විදිය ගැන තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් සීලම ඔයාලත් එක්ක එකතු කර ගන්නවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා step by step මම මේ කියන විදිය follow කරලා හොඳ listing එකක් create කරගන්න. ඉතින් ඔයාලා listing එක හදා ගන්න කලින් ready කර ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් මම මේ දේවල් ගැන පැහැදිලි කරන්නම්. ඉතින් මුලින්ම තියෙනවා photo set එක. අපි අවශ්‍ය කරන photos ටික මුලින්ම ready කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි title එක හදාගෙන ඉන්න ඕනේ දෙවෙනි එක විදියට. තුන්වෙනියට අපි description එකක් හදා ගන්න ඕනේ. මම ඔයාලට උදාහරණයක් පින්වී කලින්ම ඒකයි එන්නේ. ඔයගේ සල්ල description එකක් අපිටත් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තාමත් වැදගත්ම දෙයක් තමයි price එක. මොකද customer කෙනෙක් ඇවිල්ලා මිලදී ගන්නේ price එක මත. කොච්චර ලස්සනට අපි listing එක හදලා තිබ්බත් වැඩක් නැහැ. කොච්චර ලස්සන ෆොටෝස් ඇඩ් කරලා තිබ්බත් වෙන්නේ ප්‍රයිස් එක හරියට ඇඩ් කරලා නැත්තම් අපිට ප්‍රොෆිට් එකක් එන විදියට කස්ටමර්ස්ලටත් එයාට සැටිස්ෆැක්ෂන් එකක් තියෙන විදියට තමයි ප්‍රයිස් එක හදන්න ඕනේ. ඉතින් මීට කලින් මම වීඩියෝ එකක් දෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහලා මගේ channel එකේ බලන්න. ඉතින් මේ සියලුම දේවල් වලට බලා ගන්න පුළුවන් විදියට මම වීඩියෝ සීරීස් එක හදලා තිනවා. ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ තමයි exclude country list එක. ඉතින් අපි exclude country list එකක් ඇඩ් කරන්නේ මෙන්න මේ හේතුව මත. සමහර ප්‍රොඩක්ට් තියෙනවා අපිට මේ රටවලට යවන්නේ ලෝ කොස්ට් එකක් යනවා. සමහර වෙලාවට චයිනා සෙල මේ එක එක රටවලට යවන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි මේ රටවලට එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා එක්ස්ක්ලූඩ් කන්ට්‍රි ගැනත් අපි ලොකු අවධානයක් යොමු කරන්න ඕනේ. ඒතකොට මුලින්ම ෆොටෝස් ටික, ඊට පස්සේ ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ප්‍රයිස් එක සහ එක්ස්ක්ලූඩ් කන්ට්‍රි ටික මෙන්න මේ සෙට් එක හදාගෙන ඉන්න ඕනේ. මුලින්ම හදාගෙන ඉවරලා තමයි අපි ලිස්ටින් එක හදන්න යන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ටික හදා ගන්න විදිය ගැන මම ස්ටෙප් බයි ස්ටෙප් දැන් පැහැදිලි කරන්නම්. හරි, පොයින්ට් පේන ඇති මෙන්න මේ විදියට AliExpress එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක භාවිත කරලා තමයි මම දැන් eBay එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න යන්නේ. ඒ කියන්නේ ලිස්ටින් එකක් දැන් ක්‍රියේට් කරන්න යන්නේ මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක භාවිත කරලා. ඉතින් මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙන්න මේ විදියට ප්‍රයිස් එක තියෙනවා 4.88ක් විදියට.
ඒත් එක්ක මෙන්න මෙතන ටයිටල් එක තියෙනවා. ඉතින් මෙතනදි මම drop shipping ගැන පැහැදිලි කිරීමක් කරන්නේ. ඔයාලා drop shipping ගැන product research කරන විදිහ method keypad ගැන මම පැහැදිලි කරා. ඒක නිසා අනිවාර්යෙන් මේ videos දෙක බලන්න. හරි, ඒත් එක්ක මෙන්න මෙතන color කියලා තියෙනවා, multi කියලා තියෙන්නේ. මෙතන variation එකක් නැහැ. එකයි තියෙන්නේ. මෙතන variation එකක් තියෙනවා නම් ඔයාලා colors keypad පෙන්වන්න පුළුවන්. ඒක නිසා මෙතන variation එකයි තියෙන්නේ. ඒත් එක්ක ඔයාලා මෙන්න මේ site එකෙන් බලා ගන්න පුළුවන්. මේවට කියනවා main image කියලා. හොඳට මතක තියාගන්න මේවා main image. මේ මේවට click කරාම ඔයාලා බලා ගන්න පුළුවන් විස්තර ටික. ඒත් එක්ක මම ඔයාලා පල්ලෙහාට ගිහිල්ලා පෙන්වන්නම් මෙන්න මේ විදියට reviews වලට අදාළව photos තියෙනවද කියලා බලන්න. මේ තියෙන reviews වලට අදාළව photos ටික. මේ තියෙන මෙතනත් තියෙන quality photos තියෙන්න පුළුවන්. මේ පළවෙනි දෙක නම් ලොකුවටම අපිට set නෑ. නමුත් මෙන්න මේ photo එක හොඳයි. ඒත් එක්කම තව ටිකක් පල්ලෙහාට යද්දී ඔයාලා බලා ගන්න පුළුවන් මේ product එකට අදාළව specification ටිකක් තියෙනවා මෙන්න මේ විදියට. ඒත් එක්කම තව ටිකක් බලන අදී ඔයාලා පේනවා ඇති description එක. මේ සරල description එකක් තියෙන ලොකු description එකක් නැහැ. මේ විදියට description එකෙත් photos තියෙනවා මේ විදියට ඔයාලා පේනවා ඇති. එතකොට මේවට කියනවා description image කියලා. හරි, මේ සම්බන්ධයෙන් මම ලොකුවට කතා කරන්නේ නැහැ. මම කලින් videos වලදී කතා කරමු නිසා. ඒක නිසා අර කලින් කිව්වා වගේ අනිවාර්යෙන් මේ වීඩියෝ ටික A to Z ඔයාලා බලන්න. එතකොට ඔයාලට මේ ටික හොඳටම තේරෙනවා. හරි, දැන් මම ඔයාලට කිව්වා කලින් අපි හදාගන්න කියන list එක හදාගන්න කලින් අපි හදාගන්න ඕන දේවල් කීපයක් තියෙනවා කියලා. ඉතින් මුල්ම දේ තමයි ඉමේජස් ටික හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන වේරියේෂන් ඉමේජ් ටිකක් නැති නිසා අපි දැන් වේරියේෂන් නැහැ හදන්න නැති නිසා අපිට වැදගත්ම වෙන ඉමේජ් කීපේ තමයි මේන් ඉමේජ්. මේ සයිට් එකෙන් තියෙන ඉමේජ් ටික තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒක නිසා ඔයාලට මෙන්න මේ උඩම තියෙන extension එක මම මේක add කරගන්න කියලා කිව්වා. අලි save එක add කරගත්තා නම් මෙන්න මේ විදිහට ඔයාලට extension වලින් download කරගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන මේන් ඉමේජ් කියලා තියෙනවා, description image 25ක් තියෙනවා, variation image එකක් තියෙනවා. මේ විදිහට ඉමේජ් බලා ගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය වෙන්නේ මේන් ඉමේජ් ටික විතරයි. ඒක නිසා මම මෙන්න මෙතන මේන් ඉමේජ් කිනකොට click කරනවා. හරි, click කරපුවම ඔයාලට පේන ඇති මෙන්න මේ සයිඩ් එකේ ඉමේජ් ටික මේ විදියට download වෙනවා. හරි, ඔයාලා මේ ඉමේජ් ටික මුලින්ම අපි මේන් ඉමේජ් ටික download කරගත්තාම මම භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි මෙන්න මේ reviews වල තියෙන ඉමේජ් උත් download කරගන්නවා. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි මේන් ඉමේජ් වලට අමතරව customers ලා ගත්ත product ලත් image chat කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒක නිසා මෙන්න මෙතනට ගියාට පස්සෙ වල පළවෙනියට image එකක් පේනවා. ඒක එච්චර මට වැදගත් නැහැ. ඊට පස්සේ දෙවෙනි එකත් එච්චර අපිට ලස්සනට බලා ගන්න බැරි image ටිකක් තමයි තියෙන්නේ. නමුත් මේ තුන්වෙනි එකත් තමයි ඇත්තටම quality photo එකක් තියෙන. මම ඔන් ලොක් කරලා පෙන්නන්නම්. ඉතින් මේකත් අපිට listing එකක අපේ listing එක add කරන්න පුළුවන්. දැන් මේක download කරගන්න අපිට use කරන්න පුළුවන් මෙන්න මේ විදිහට උඩ click කරලා පළවෙනියටම ගියාට පස්සේ වල පේන ඇති ali save එකෙන් දෙන්න පුළුවන්. මේ විදිහට ali save කියන එක click කරාට පස්සේ අලි සේව අරහා එක ඩවුන්ලෝඩ් වෙනවා. අපි ඒකත් එක්කම තව ඉමේජ් මොනවහරි තියෙනවද කියලා බලමු. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට පික් රිවියු කියලා දිනවා 16ක් කියලා. අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට පික්ස් වලට අදාළව රිවියුස් එනවා. ඉතින් ලස්සනම يعني හොඳ ක්වොලිටි ඉමේජ් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න. අපි මෙතනට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. එතන ලොකුවට වැදගත් තියෙන ඒවා නෑ. අපිට මේකෙන් එකක් ගන්න පුළුවන්. හරි, අපිට මෙන්න මේ වගේ ඇත්ත ඉමේජ් එක දැන් මේක බලපුවාම පේනවා මේක ඇත්ත ඉමේජ් එක. මේක ලස්සනයි. ඉතින් මේකත් මම මේ විදියට සේව් ඉමේජ් දීලා අලි සේව් කරලා ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි, දැන් අපිට මේන් ඉමේජ් ටිකුත් තියෙනවා. දැන් කස්ටමර්ස් ලේවපු රිවියුස් එලත් ඉමේජ් වගේත් තියෙනවා. දැන් අපිට කරන්න තියෙන පොඩි වැඩක් තියෙනවා. දැන් මම මේ ඩවුන්ලෝඩ් ඩිච් තැන්ට යනවා මෙන්න මේ විදියට. ෆයිල් එක තමයි මේක සේව් වෙලා තියෙන්නේ අලි සේව් ප්‍රොඩක්ෂන් එක හරහා. මේකට මම යනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේන් ඉමේජ් කෝඩ් එකක් ඒකට යනවා. ඔයාලට පේන ඇති මේන් ඉමේජ් මෙතන කීපයක්ම තියෙනවා. මේකට හේතුව තමයි සමහර වෙලාවට මේ ඉමේජ් වල ලින්ක් ෂෙයා වෙන්න පුළුවන්. ඒ කියන්නේ AliExpress එකේ ලින්ක් තියෙන්න පුළුවන්. ඒක රිමූව් කරගන්න තමයි මම දැන් ඔයාලට කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට ඕල් සිලෙක්ට් කරලා ඒකේ ප්‍රොපර්ටිස් වලට යන්න. හරි, ප්‍රොපර්ටිස් ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඩීටේල්ස් කියලා. අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන එනවා රිමූව් ප්‍රොපර්ටිස් ඇන් පර්සනල් ইনফরমේෂන් කියලා. අන්න එක සිලෙක්ට් කරා. ඒක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට ඕපන් වෙනවා. මෙතනින් කරන්න තියෙන්නේ පල්ලෙහායක ටික එක දාන්න remove the following properties from this file කියලා. අන්න එක select කරලා මෙතන ඔයාලා එකක් select කරලා මෙන්න මෙතනින් select all දෙන්න. select all දීලා මෙතන okay කියන එක දෙන්න. මෙතනත් okay කරලා දෙනවා. දැන් මේකේ තියෙන link සියල්ලම අයින් වෙලා යනවා. දැන් ওই විදියටම අපි කලින් add කරගත්ත මෙන්න මෙතන customers ලාගේ reviews දෙකක් තියෙන image දෙකක්. ඒ දෙකත් මේ විදියට කරගන්නවා. මම මේ විදියට ඒ දෙක select කළා. එකෙත් ප්‍රොපර්ටිස් වලට යනවා. ප්‍රොපර්ටිස් වලට ගිහලා ඩීටේල්ස් වලට යනවා. ඩීටේල්ස් වලට ගියාට පස්සේ රිමූව් ප්‍රොපර්ටිස් ඇන්ඩ් පර්සනල් ইনফরমේෂන් කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා රිමූව් ද ෆලෝවිං ප්‍රොපර්ටිස් කියන එක සිලෙක්ට් කරලා මේ එකක් සිලෙක්ට් කරනවා. මෙතනින්
සිලෙක් කල්ලා සිලෙක්් ඕල් දිවිලා ඕකේ කියන එක දෙන්න. හරි දැන් අපේ ඉමේෂ් ටික සීයට සීයක් ඕකේ වෙලා තින්නේ. ඒත් එක්කම තව දෙයක් ඔයාල කරන්න ඕනේ, මෙන්න මේ ඉමේෂ් ටික තියෙනවනම් මේ ඉමේෂ් ටික රීනේම් කරන්න. මෙන්න මේද ක්ලික් කල්ලා ඕල් ක්ලික් කල්ලා රීනේම් ගිහිල්ලා මම මෙතන එක කියන එක දෙනවා. ඔයාට පේන ඇති ඉමේජ් ටික රීනේම් වුණා. හරි ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම කරන්න, නැත්නම් AliExpress එකේ ලින්ක් ෂෙයා වුණොත් එමෙ ඉමේජ්ේ ඔයාලගේ account එකට catalog වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔය විදියට ඉමේජ් ටික මම හදාගෙන තින්නේ. හරි දැන් අපි මේ විදියට ෆොටෝස් ටික හරියටම හදාගත්තා. හරි ඊට පස්සේ අපිට ඕනේ title එක. දැන් title එක හදාගන්න ඕනේ. දැන් මේ තියෙන AliExpress එකේ තියෙන title එකනේ. දැන් මේක අපිට eBay එකේ දැම්ම කියලා තේරුමක් නැහැ. මොකද AliExpress කියන්නේ වෙන platform එකක්. eBay කියලා කියන්නේ තවත් platform එකක්. ඒක නිසා අපි කරන්න ඕනේ eBay එකේ තියෙන විදියට තමයි title එකක් හදාගන්න ඕනේ. දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදියට AliExpress එකේ title එක මම පොඩි කොටසක් copy කරගන්නවා. මේ විදියට copy කරගන්නවා. copy කරගෙන eBay එකේ ගිහිල්ලා මෙන්න මේ විදියට search කරනවා. ඉතින් මතක තියාගන්න search කරන කලින් අනිවාර්යෙන් මෙන්න මෙතන ship to USA තියෙනවද කියලා බලන්න. එහෙම නැතුව අපිට හරි result එක ගන්න බෑ. එහෙම නැත්නම් අනිවාර්යෙන් මෙන්න මෙතන ගිහිල්ලා USA කියන එක add කරගෙන done කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා copy කරගත්ත title එක මෙතන paste කරලා search කරන්න. හරි අපි search කරගත්ත keywords වලට අදාළව මෙන්න මේ විදිය search result එකක් පෙන්වනවා. ඉතින් ඔයාලා බලන්න අපේ product එක වගේම product මෙතන ආවේ කියලා බලන්න. මුලින් මේක තමයි ඔයාලා touch එකේ ඉන්න ඕනේ. අපි දැන් search කරපු product එක දැන් මේ product එකනේ. දැන් මේ product එක වගේම ඒවද මේ ආවේ කියලා බලන්න. දැන් මේ වගේ මේව තමයි මෙතනට අවිල්ල තියෙන්නේ. ඔයාලා බලන්න මේ පල්ලෙහාට යද්දි ඒ විදියට mention වෙච්ච product කීපයක් තමයි මේ තියෙන්නේ. මේ විදියට mention වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඒ වගේ product අවිල්ල තියෙනවා නම් මෙන්න මේ ආයකේ title ටික ඔයාලා copy කරගන්න ඕනේ. හරි මේක මම copy කරගන්නවා. දැන් පළවෙනි එක copy කරගෙන notepad එකට add කරගන්නවා. හරි පළවෙනි title එක. හරි ඔය වගේ ඔයාලා 3-4 දිනකින් add කරගන්න, 3ක් වුණත් කමන්නේ. හරි මේක ගොඩක්ම ගැලපෙනවා අපිට, ඒක නිසා මම මේක copy කරගන්නවා. දෙවෙනි එක පොඩ්ඩක් අත්හැරලා. ඉතින් ගොඩක්ම ඒ හා සමාන යන ඒවල title ටික add කරගන්න, title 3-4ක් add කරගන්න. හරි මෙන්න මේක තමයි හරිම විදිය title එකක් හදාගන්න විදිය. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට පේනවා ඇති මේ title තුන compare කරලා බලද්දී එකම විදියේ keywords තියෙනවා නම් දැන් මෙතන බලනවා නම් pieces ගන්න add කරලා තියෙනවා. මේක 50යි, මේක 8යි, මේක 10යි, 50යි. මේ විදියට pieces ගන්න. එහෙනම් අපේ title එකෙත් අනිවාර්යෙන් මොකද වෙන්නේ තියෙන්න ඕනේ. pieces කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. දැන් මම මේක බලාගෙන මගේ title එක හදාගන්නවා. මගේ තියෙන්නේ pieces 20යි. මෙන්න මේ විදියට pieces 20යි කියලා හදාගන්නවා. ඊට පස්සේ ඔයාලා බලන්න adjustable pet dog collar. දැන් මේක collar කියන එක මෙතනක් තියෙනවා, dog කියන එක මෙතනක් තියෙනවා. අන්න ඒ වගේ adjustable කියන එක මේ දෙකකම තියෙනවා. ඉතින් අපිට මේ විදිහේ වැඩියෙන් තියෙන keywords එකතු කරලා ඔයාලට පුළුවන් ලස්සන title එකක් හදාගන්න. ඒත් එක්කම ඔයාලට පේන ඇති මෙන්න මෙතන bow කියලා තියෙනවා, tie කියලා තියෙනවා. ඒක තුනේම තියෙනවා. එතකොට ඒ ටිකත් මම එකතු කරලා මගේ title එක හදාගන්නවා. හරි දැන් මම මේ විදිහේ title එක හදාගෙන තිනවා වන්න පේනවා ඇති. අර පළවෙනියට අපි තෝරගත්ත තුනේම එකතු කරලා පන් title එක හදාගෙන තිනවා. ඒ වගේම title එකේ ගලා යෑමක් තියෙන්න ඕනේ. මෙතන තියෙන 20 pieces adjustable pet dog collar. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඊතුරු keywords ටික එකතු කරලා title එක හදාගෙන තිනවා. දැන් ඔයාලත් කරන්න ඕනේ එන්න ඒ විදිහනේ. අපිට පළවෙනි එක උනත් තෝරගෙන title එක හදාගන්න පුළුවන්. pieces ගන්න විතර minus කරලා මෙතන pieces 20ක් කියලා add කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදියටම ඊතුරු title එක හදාගන්න පුළුවන්. නැත්නම් මෙතන pieces 20ක් කියන එක වෙනස් කරලා ඊතුරු ටික හදාගන්න පුළුවන්. මේ විදිහටත් පුළුවන්. නමුත් ඔයාලට මේ විදිහට මම 3-4ක් mention කරලා බලන්න කියලා කිව්වේ, ඒකේ තියෙන keywords ටික බලන්න කියලා කිව්වේ. අපිට ඒතර හොයාගන්න පුළුවන් title තුනකම තියෙන එකම keywords. එහෙනම් ඒ keywords ටික අපිත් අනිවාර්යයෙන්ම use කරන්න ඕනේ. එහෙම use කරොත් විතරයි අපේ product එකත් customers ලාට reach වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම title එකක් හදාගෙන තිනවා. මම මෙතන ලොගෝඩ බැලුවේ නෑ. ඔයගොල්ලන් මෙන්න මේ විදිහට බලලා හරියටම title එකක් හදාගන්න. හරි අපි දැන් බලමු කොහොමද description එක හදාගන්නේ කියලා. description එක අපිට හදාගන්න භාවිත කරන්න පුළුවන් Google Docs එක. ඉතින් Docs එක භාවිත කරන විදිහ මම දැන් පැහැදිලි කරන්නම් ඔයාලත් එක්ක. ඔයාලා Google එකනේ ගිහිල්ලා මෙන්න මෙතන 39ක් තියෙනවා. මෙන්න මෙතන click කරන්න. click කරාට පස්සේ මෙතන පල්ලෙහාට යද්දි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති Docs කියලා තියෙනවා. අන්න ඒක select කරන්න. ඒක select කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට වෙනම interface එකක් open වෙනවා. මෙතනින් අහනවා blank එකක්ද මේ විදිහ විස්තර කීපයක් මහල් දිනවා. ඉතින් ඔයාලට blank කියන එක දෙන්න පුළුවන්. මම මෙතන blank කියන එක දෙනවා. ඉතින් blank කියන එක දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන description එක හදාගන්න. මෙතන description එක හදාගෙන අපිට පුළුවන් listing එකට add කරගන්න. දැන් මුලින්ම ඔයාලා කරන්න ඕනේ description එකක් add කරගන්න කලින් title එක මෙතනට add කරගන්න පුළුවන්.
දැන් මම හදාගත්ත ටයිටල් එක මෙතනට මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉන් ටයිටල් එක ඇඩ් කරගෙන සාමාන්‍යයෙන් අපිට ෆොන්ට් එක දෙන්න පුළුවන්. එතන ස්පෙලින් එරර්ස්ත් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට. හරි. මෙන්න මේ විදිහට ඔයාලට සාමාන්‍ය ෆොන්ට් එක 12 වගේ දීලා අපිට මෙන්න මෙතන බෝල්ඩ් කියන එක සිලෙක්ට් කරලා කැමති නම් අන්ඩර්ලයින් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන අන්ඩර්ලයින් එකක් ඇඩ් කරා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රොඩක්ට් එකට අදාළව විස්තර ටික මෙතනට ඇතුළත් කරන්න. දැන් විස්තර ටික අපිට ගන්න ඕනේ අලියස් ප්ලස් එකෙන්. ගලියස් ප්‍රස් එකට ගිහිල්ලා මෙන්න මේ පල්ලයට ගිහම ඩිස්ක්‍රිප්ෂන් එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් තියෙන සරල ඩිස්ක්‍රිප්ෂන් එක මෙන්න මේ විදියට. ඔයාලට මෙතන ඇඩ් කරන්න පුළුවන් පීසස් ගන්න පුළුවන්. ඊට පස්සේ මැටීරියල් එක මොකද්ද කියලා දැන් අපි මෙතනදී බලන්නේ ගොඩක් අර මැටීරියල් එක මොකද්ද, පීසස් ගන්න මොකද්ද, ඒ වගේම සයිස් එක කොච්චරක් තියනවද. ඉතින් මෙන්න මේ ඩීටේල්ස් ටික ඇඩ් කරගත්තාම හොඳටම ඇති. දැන් මෙතනදී මම මේක කොපි කර ගන්නවට වඩා හොඳයි අපිට ඇඩ් කර ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක්. හරි, මෙතන number of pieces. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනට ඇඩ් කරගන්න material. ඔයාලට කැමති නම් alias process එක copy කරලා මෙතනට ගන්නත් ඊට වැඩිය හොඳයි. මෙතන ඔයාලට type කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන තව වැඩගත් වෙන එකක් තමයි color එක. මේ විදිහට color එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වැඩගත් වෙන එකක් තමයි size එක. ඉතින් මේ ටික තමයි වැදගත් වෙන්නේ. අපිට මෙතන alias first එකේ advertisement එකට ගියාම තවල බලා ගන්න පුළුවන් pieces ප්‍රමාණය තියෙනවා. අන්න මේක copy කරලා මෙහෙම ගන්නවට වැඩිය හොඳයි. point form විදියට අපිට මෙතන type කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති pieces ගත්තාම මෙතන 50 කියලා තිබ්බට ඔයාලා කියලා බලන්න ඇත්තටම title එකේ pieces කොච්චරක් තියෙනවද කියලා. මම මෙතනදී ගියාම pieces 20ක් කියලා තියෙනවා. සමහර වෙලාවට මේ වැරදි දිනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් කියලා බලන්න මෙතනක් තියෙනවා. pieces 20ක් කියලා. නමුත් මෙන්න මෙතන තියෙන්නේ 50ක් කියලා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එක බලුවම කස්ටමර් කෙනෙක් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඔයාලට ටයිටල් එකේ දාලා තියෙන 20ක් කියලා. නමුත් ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන 50ක් කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතන ඇඩ් කරන ඒවා ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති pieces කොච්චරද කියලා. ඇත්තටම මෙතන තියෙන pieces 20යි. ඩිස්ක්‍රිප්ෂන් එකේ වැරදිලා තමයි 50 කියලා ඇඩ් කරලා තියෙන්නේ. නමුත් pieces 20ක් තමයි තියෙන්නේ. ඒත් එක මැටීරියල් එක විදියට ribbon තියෙනවා. මෙතන size එක විදියට 22යි 40යි cm centimeter වලින් තමයි තියෙන්නේ. හරි. දැන් අපි මේ විදිහට ඒ විස්තර ටික ඇඩ් කරගෙන තිනවා. අපිට පුළුවන් මෙතන සාමාන්‍යයෙන් දැන් මෙතන නම් බෝල්ඩ් කරන්න ඕනේ. ඒත් එක්ක මෙතන අපිට බොඩි එකට දාන්න පුළුවන් ෆ්‍රොන්ට් එක 10ට. ඉතින් මේ ටික ප්‍රමාණවත්. මේ ටික ලොකුවටම කස්ටමර් කෙනෙක් ඇවිල්ලා බලන්නේ මෙන්න මේ වගේ පොඩි කොටසක්. ඒක නිසා මම මේක ඔන්න ඔය විදිහට ඔයාලත් හදාගත්තා නම් හරි. ඩිස්ක්‍රිප්ෂන් එකේ තමයි සරලයි. ඔයාලට තව පේමන්ට් මෙතඩ් සම්බන්ධයෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මම ඒ සම්බන්ධයෙන් නම් ලොකුවට ඇඩ් කරගන්නේ මෙන්න මේ වගේ අවශ්‍යම කොටස් ටික විතරයි මෙන්න මෙතනට ඇඩ් කරගන්නේ. හරි, ඊට පස්සේ අපි ප්‍රයිසින් සම්බන්ධයෙන් කතා කරනවා. ප්‍රයිසින් සම්බන්ධයෙන් කතා කරන කලින් එක්ස්ක්ලූඩ් කන්ට්‍රි සම්බන්ධයෙන් මම ඔයාලත් එක්ක ෂෙයාර් කරගන්න. සාමාන්‍යයෙන් ඩ්‍රොප් ෂිපින් වලදී මම භාවිත කරන රටවල් කීපයක් තියෙනවා. මං මේ හැර අනිකුත් රටවල් සියල්ලම එක්ස්ක්ලූඩ් කරනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඉමේජ් එකක් මම ඇඩ් කරලා දිනවා. මේකේ රටවල් ටිකට විතරයි මම ප්‍රොඩක්ට් යවන්නේ. අනිකුත් සියලුම රටවල් ටික එක්ස්ක්ලූඩ් කරනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ලොකු කන්ට්‍රි ප්‍රමාණයක් අපි එක්ස්ක්ලූඩ් කරනවා. ඉතින් ඇත්තට මම මෙතන ඇඩ් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕඩර්ස් එන රටවල් විතරයි. ගොඩක් වෙලාවට 90% වගේම ඕඩර් එන්නේ ඇමරිකාවෙන්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද eBay කියලා කියන්නේ US based platform එකක්. ඒත් එක්කම අපිට රෂියන්, කැනඩා, ජර්මනි, ඒ වගේම කොරියන්, ජපාන් වලින් ටිකක් අඩුයි. UK වලින් හොඳටම ඕඩර්ස් එනවා. ෆ්‍රාන්ස් වලින් ටිකක් අඩුයි. ඕස්ට්‍රේලියා සහ UK, ඇමරිකා, කැනඩා වලින් නම් ලොකුවටම ඕඩර්ස් එනවා. ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම මෙන්න මේ රටවල් ටික විතරක් ඇඩ් කරගන්න. බොරු වල රටවල් ඇඩ් කරගත්ත කියලා තේරුමන්නේ නැහැ. මම ඩ්‍රොප් ෂිපින් ගාදිනම් මෙච්චරවත් රටවල් ඇඩ් කරගත්තේ නැහැ. ගොඩක් වෙලාවට ඇමරිකාවෙන් අපි අනිවාර්යෙන්ම යවන්න ඕනේ. ඒක නිසා ඇමරිකාව, කැනඩා, UK සහ ඕස්ට්‍රේලියා විතරයි මම ප්‍රොඩක්ට් ඇව්වේ. ඉතින් සාමාන්‍යයෙන් අපිට කොරියා සහ ජපාන් වලින් ඕඩර් එන්නේ නිසා මම මෙතනට ඇඩ් කරගත්තා. ඉතින් මේ වගේ රටවල් ප්‍රමාණයක් ඇඩ් කරගෙන අනිත් ටික එක්ස්ක්ලූඩ් කරා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් සමහර ඩ්‍රොප් ෂිපින් කරන අය ඉන්නවා. ඒගොල්ලන් USA වලට විතරයි විකුණන්නේ. අනිකුත් එක රටකටවත් විකුණන්නේ නැහැ. ඉතින් එහෙම කරන අයත් ඉන්නවා. ඉතින් අපිට එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද ඕස්ට්‍රේලියාවෙන්, UK සහ කැනඩා වලින් හොඳට මෝඩර්ස් එනවා eBay එකේ. ඒක නිසා ඔයාලා මෙන්න මේ කීප රටවල් ටික ඇඩ් කරගන්න. ඒ හැර අනිකුත් රටවල් ටික එක්ස්ක්ලූඩ් කරන්න. හරි, අපි දැන් මම ප්‍රයිස් එක කොහමද හදාගන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න USA තියෙනවද කියලා. දැන් මගේ USA තියෙනවා. ඔයාලගේ USA නැත්තම් මෙතනින් ගිහිල්ලා United States කියන එක ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි, ඒ වගේම කරන්සි එක විදිහට US dollars කියන එක ඇඩ් කරගන්න ඕනේ. දැන් මෙතනට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති ප්‍රයිස් එක විදිහට 4.88ක් කියලා තියෙනවා. ඒත් එකම N කියලා මෙන්න මේ විදිහ දවස් 19 පැය ගානක් සඳහන් වෙනවා. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති කලින් මේකේ ප්‍රයිස් එක විදිහට දීලා තියෙන්නේ 16.25ට.
සීයට හැත්තෑාව ඩිස්කවන්්ටකල් නිසා තමයි දැම් මේ වෙලාවේ හතරයි දශම අසුවටකට විකිනෙන්නේ. ඉතින් මෙතරදිවා බලන්නවන විශේෂ දෙයක් තියෙනවා දැන් ඉතන්න ඔයා මේ ඇඩටිස්මටේ තෝරගෙන හතරයි දශම අසුවට සලකා බල්ල අපි අපේ කොස්ට එක විදිට හතරයි දශම අසුවට අරගෙන අපි ප්‍රයිස් එක හදාගෙන ලස්සනට අපි දැන් ඊබේකේ ඇඩවටිස්මට එක දාලා තියෙනවා. දැන් කවුරුහරි කස්ටමර් කෙනෙක්ට ඇවිල්ල මාස එකමාරකින් විතර ඔයාගේ අයිටම් එක මිලදී ගත්තාම ඔයා මෙතන්ට එද්දී 16.25 කියලා තියෙන්නේ. දැන් ඔයා ප්‍රයිස් එක හදාගත්තේ 4.88 කියලා කොස්ට එක කියලා හිතාගෙන. නමුත් දැන් මෙතන්ට ආවට පස්සේ 16.25 විදිහට හැදිලා තියෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් එimhe අපිට ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා බලන්න ඕනේ මේකේ ප්‍රයිස් එක සැරින් සැරේ වෙනස් වෙන එකක්ද නැත්නම් ප්‍රයිස් එක ගොඩ කාලයක් තිස්සේ මෙන්න මේ 4.88 විදියටද තියෙන්නේ. පොඩි ගාණක් වෙනස් වුණාට කමන්නේ. නමුත් ලොකු ගාණක් වෙනස් වෙනවද කියලා දැනගන්නේ දැන් කොහොමද? අන්නේ ප්‍රශ්නේ දැන් මෙතනදී තියෙනවා. අන්න ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක ඇඩ් කරගන්න ඕනේ. අලිස් හෙල්පර්. අලි හෙල්පර් කියන මෙන්න මේ විදිහට බලන මේ දින් ලෝගෝ එක අලි හෙල්පර් එක්ස්ටෙන්ෂන් එක මෙතනින් ඇඩ් කරගන්න ඕනේ ක්‍රොම් එකට. හරි. ඔයාගේ දින බ්‍රවුසර් එකට ඇඩ් කරගන්න. ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ පෙන්නනවා අලි හෙල්පර් එක විසින් ප්‍රයිස් චේන්ජ් එකක්. ඉතිමාන පේන ඇදී 4 වෙනි මාසේ 30 වෙනිදා ප්‍රයිස් එක තිබිලා තින්නේ 4.88. 6 වෙනි මාසේ 11, 5 වෙනි මාසේ 14, 7 වෙනි මාසේ 17, 7 වෙනි මාසේ 20 වෙද්දිත් ඔයාලට පේන ඇදී ප්‍රයිස් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේකේ ප්‍රයිස් එක ගොඩක් වෙලාවට 4.88 කියන මේ රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතිමාන පේන ඇදී ලොකු අයිටම් ප්‍රමාණයක් මෙතන මේකින්ලා තියෙනවා. ඒත් එක්කම අලි හෙල්පර් එක විසින් ඔයාලට මෙන්න මේ විදිහට පොඩියට පැහැදිලි කරලා දෙනවා අලි හෙල්පර් ට්‍රස්ට් ඩිස් සෙලර්. ඉතින් මේක ඇත්තටම අපිට 100%ක් අයිඩියාක් ගන්න බෑ. නමුත් අපිට චූටි අයිඩියාක් ගන්න පුළුවන් මේ සෙලර් හොඳයි කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති ප්‍රයිස් එක කිසිම වෙනසක් වෙලා තියෙන්නේ නැහැ මාස ගානක් තිස්සේ. ඒක නිසා අපිට මෙන්න මේ 4.88 අරගෙන අපේ ප්‍රයිස් එක හදා ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම දැන් ප්‍රයිස් එක 4.88 විතරක් නෙමෙයි මේකේ ෂිපින් කොස්ට් එකක් යනවාද කියලාත් අපි බලන්න ඕනේ. මෙන්න මෙතන ඔයාලට පේන ඇති ෆ්‍රී ෂිපින් කියලා තියෙනවා. අන්න එක උඩ පොඩ්ඩක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රී ෂිපින් ඕවර් 10 කියන්නේ ඩොලර් 10ට වඩා වැඩි නම් විතරක් ඔයාලට ෆ්‍රී ෂිපින් දෙනවා. එහෙම නැත්නම් ෂිපින් කොස්ට් එකක් ඇඩ් වෙනවා කියලා තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ඒත් එක්කම ආන මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා ට්‍රැකින් අවේලබල් කියලා. ඔයාලා අනිවාර්යෙන් ෂිපින් මෙතඩ් එක තෝරගද්දී ට්‍රැකින් තියෙන්න ඕනේ. ට්‍රැකින් නැති මෙතඩ් ඔයාලා තෝරගන්න බෑ. එමුණත් අපිට ප්‍රොඩක්ට් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නත් බෑ. ඒ වගේම කස්ටමර්ස්ට හොයාගන්න බැරි වුණාම එයා කම්ප්ලේන් කරනවා. ඒක නිසා ට්‍රැකින් තියෙන මෙතඩ් තමයි තෝරගන්න ඕනේ. මෙන්න මෙතන buy now කියලා පොඩසක් තියෙනවා. ඔයාලට අදාළ එක සිලෙක්ට් කරලා දැන් මෙතන නම් variation එකක් නැහැ. මේක විතරයි තියෙන්නේ. මෙතන buy now කියලා සිලෙක්ට් කරන්න. buy now කියන එක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට order එක confirm කරන place එකක් open වෙනවා. දැන් මෙතනට ඔයා කරන්න ඕනේ US address එකක් දාගන්න ඕනේ. මොකද මෙතන US address එකක් නැතුව ඇති ඔයගලන් drop shipping කලින් කරලා නැත්තම්. එහෙම නැත්තම් ලංකාවට ඔයගලන් product ගෙනව නම් ඔයගලන්ගේ ලංකාව ඇඩ්‍රස් එක මෙතන ඇත්තේ. මෙතනට ගිහලා US ඇඩ්‍රස් එකක් බොරු ඇඩ්‍රස් එකක් දාගන්න. මම ඔයාලට පෙන්නනවා අවශ්‍ය තැන් ටිකත්. මෙන්න මේ විදියට දැන් මම මෙතන ඇඩ් කරගෙන තියෙන නිසා ඔයාලා තියෙන මේ විදියට ඇඩ් කරගන්න. මෙතනට country එක විදියට USA කියන එක ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතන first name සහ last name එකල ඔයගොල්ලන් බොරු නම දාගන්න. ඒත් එක්කම phone number එක ඔයගොල්ලන්ට Google එකෙන් search කරලා බොරු phone number එකක් මෙතනට ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන street කියන එකටත් ඔයාලා කැමති එකක් ඇඩ් කරගෙන මෙන්න මෙතන සිලෙක් කරන්න දින ඔයගොල්ලන් කැමති එකක් සිලෙක් කරගෙන කැමති සිටි එකක් මෙතනින් සිලෙක් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනට poster code එකක් දාලා confirm කියන එක ක්ලික් කරන්න. හරි. confirm කියන ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන වලට refresh වෙලා මෙන්න මේ වගේ summary කියන කොටසක් open වෙනවා. ඉතින් summary කියන කොටසේ ඔයාලා බලා ගන්න පුළුවන් 4.88 අපිට cost එකක් යනවා. ඒත් එක්කම shipping fee එක විදියට කියන shipping cost එක විදියට 1.99ක් යනවා. ඒත් එක්කම tax එකක් තියෙනවා. මම ඔයාලට මේ සම්බන්ධයෙන් කලින් වීඩියෝ එකක් ගෙනාවා drop shipping product එකට අදාළව කොහොමද price එක හදාගන්නේ කියලා. අන්න ඒකෙදි මම මේ සියලුම දේවල් ගැන පැහැදිලි කරා. ඔයාලා දන්නවා drop shipping ගාදී අනිවාර්යෙන් අපි tax එකක් දෙවන්න ඕනේ කියලා. කියන්නේ අපි AliExpress එකෙන් මිලදී ගැනීමක් කරන්න. ඒතකොට බය තමයි shipping cost එක දෙවන්න ඕනේ. ඒ වගේම බය තමයි මේ tax එකක් දෙවන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ tax එකක් තියෙනවා ಅಂತ පේනදී 0.45ක දැන් අපි 4.88ක් කියලා හිතාගෙන කොස්ට් එක ඇදුවා නම් අපිට ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම buy now කියලා මෙතනට ඇවිල්ලා බලන්න කිව්වේ. අනිවාර්යෙන්ම ඔයාලා buy now කියලා මෙතනට ඇවිල්ලා බලන්න අපිට කොස්ට් එක කොච්චර යනවාද කියලා බලා ගන්න පුළුවන්. 7.32ක් යනවා. අපිට ඕවරල් කොස්ට් එක විදිහට 7.32ක් යනවා. මම ඉතින් 7.32
පහයි කියලා අපි හිතාගෙන අපි යමු කැල්කියුලේටර් එකට දැන් අපේ සෙලින් ප්‍රයිස් එක අදා ගන්න. දැන් මම මෙතනට ගිහිල්ලා ආයිටම් කෝස්ට් එක විදිහට ඇඩ් කරගන්නවා 7.5. හරි මේ විදිහට මම ටයිප් කරලා දෙනවා 7.5. ඒකත් එක්කම ඔයාලා මෙන්න මෙතන දැන් අපි විකුණන ප්‍රයිස් එක විදිහට මම සාමාන්‍යයෙන් ඩොලර් 10ක් කියලා ඇඩ් කරනවා. ඇඩ් කරගත්තාම ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයගලගේ ටෝටල් ප්‍රොෆිට් එක විදිහට 0.87ක්, ඒ කියන්නේ රුපියල් 250ක් වගේ තමයි ඔයාලට ප්‍රොෆිට් එක හම්බෙන්නේ. ඒ වගේම ප්‍රොෆිට් මාජින් එක විදිහට 100.87% ප්‍රමාණයක් විතරයි හම්බෙන්නේ. ඉතින් මම සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් විකුණනකොට ප්‍රොෆිට් මාජින් එක විදිහට 15%, 20%, 25% අතර ප්‍රමාණයක තමයි ප්‍රයිස් එක හදාගන්නේ. ගොඩක් වෙලාවට 15 සහ 20 අතර තමයි ප්‍රයිස් එක හදාගන්නේ. ඉතින් මෙතන 8යි පොඩි ප්‍රමාණයක් නිසා මෙතන 8.0 ගන්න තියෙන්නේ අපිට 100ට. ඒක නිසා මම මෙතනට සාමාන්‍යයෙන් ඩොලර් 12ක් වගේ ඇඩ් කරලා බලනවා. හරි. සෝ ප්‍රයිස් එක විදිහට මම ඩොලර් 12ක් ඇඩ් කරගත්තා. දැන් වාඩ පේන ඇති 120ක අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒත් ඒක රුපියල් 1000කට ආසත් 900කට 900ක් 800කට වගේ ප්‍රමාණයක අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් මේ රේන්ජ් එකේ මම වගේ නම් මේ 120ක් හොඳටම ඇති. ඒක නිසා මම ඩොලර් 12කට මේ ප්‍රොඩක්ට් එක විකුණනවා. ඔයාලට පුළුවන් මෙතන 13 දාලා බලන්න. 13 දැම්මොත් තියෙන රුපියල් 1100ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒත් එකම ප්‍රොෆිට් මාජින් එක ගත්තාම 126 ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම වගේ නම් ලොකුවට මේකේ ප්‍රොෆිට් බලාපොරොත්තු වෙන්නේ අපිට සාමාන්‍යයෙන් ආයිටම් එක විකුණ ගන්න පුළුවන් විදියට ප්‍රොඩක්ට් එක ප්‍රයිසිං තමයි ගොඩක් වැඩ ගන්න. ඒ නිසා තමයි මම ගොන් කිව්වේ 115ක් 20ක් වගේ ටාගට් කරාම හොඳටම ඇති. ඉතින් මම මෙතනදී ඩොලර් 12ක් තෝරගන්නවා මේ ආයිටම් එක විකුණන්න. දැන් අපි ටයිටල් එක හදාගත්තා, ෆොටෝස් ටික හදාගත්තා, ඩිස්ක්‍රිප්ෂන් එක හදාගෙන ඉවරයි, ප්‍රයිස් එක හදාගත්තා. ඒ වගේම එක්ස්ක්ලූඩ් ක්වොන්ටිටීස් ටික අපි තෝරගෙන තින්නේ. දැන් අපිට තියෙන්නේ මේකේ ලිස්ටින් එක හදාගන්න. හරි, අපි දැන් ලිස්ටින් එක ක්‍රියේට් කරන්න යමු. මෙන්න මෙතන my eBay වලට ගිහිල්ලා selling වලට යන්න. selling වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා orders, listing, marketing මේ විදියට. මෙන්න මෙතන listing එක උඩ click කරන්න එපා. එහෙම ඔයාලා mouse එක ගෙනිච්චට පස්සේ මෙන්න මෙතන create listing කියලා එනවා. අන්න එක select කරන්න. ඒක select කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් open වෙනවා. දැන් ඔයාලා හදාගත්ත title එක මෙතනට paste කරන්න. දැන් මම මේ විදිහට හදාගත්ත title එක මෙතනට copy කරලා paste කරනවා. paste කරන ඉවර මෙන්න මෙතන search කියන එක click කරන්න. search කියන එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ආනවා. ඒක නිසා new කියන එක select කරලා continue to listing කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඒ විදිහට select කරලා යද්දී මොනාහරි ප්‍රොඩක්ට් එකක් ඔයාලට select කරන්න ආවොත් එතන දෙන්න. දැන් මෙතෙන්දි මට ආවේ නැහැ. නමුත් ඒ වගේ එන්න පුළුවන්. ඒ වගේ ආවොත් එම ඔයාලා මතක තියාගන්න හොඳටම. පල්ලෙහාම දිනවා continue without selecting කියලා. අන්න ඒක select කරන්න. ඒක select කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට open වෙනවා. හරි, open වුණාට පස්සේ මුලින්ම ඔයාලා දිනවා photos and videos set කරන්න. හරි, මෙතෙන්දි videos නම් add කරන්න ඕනේ නැහැ. photos ටික තමයි අපිට add කරන්න ඕනේ. දැන් අපි අර හදාගත්ත photos ටික මෙතනට add කරනවා. දැන් මෙතන මුල් photos ටික මම මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ අපිට photos සාමාන්‍යයෙන් add කරගන්න පුළුවන්. photos මේකට 24ක් add කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා හොඳට මතක තියාගන්න photos 6ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් උනම් මෙතනට add කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් photos 6ක්වත් මෙතනට add කරන්න. හරි, දැන් මෙන්න මේ විදිහට ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. දැන් ඔයාලට මෙතන ඉස්සරහට දාගන්න පුළුවන් ෆොටෝ එක මෙතනට ඇඩ් කරගන්න පුළුවන් මේන් ඉමේජ් එක විදිහට. දැන් මෙතන ඔයාලා කැමති ෆොටෝ එකක් පිළිවෙලට හදාගන්න පුළුවන්. දැන් මම මෙන්න මේක ඉස්සරහ ෆොටෝ එකට දාගන්නවා මෙන්න මේ විදිහට. අපි ඩ්‍රැග් කරාට පස්සේ මෙන්න මෙතන පෙන්වන්නේ මේන් ඉමේජ් එක. ඒ කියන්නේ කස්ටමර්ස්ලාට මුලින්ම පේන ඉමේජ් එක තමයි මේ ඉමේජ් එක. ඊට පස්සේ මම ඇඩ් කරගන්නවා මෙන්න මේ විදිහට. මේක ওই විදිහට ඔයාලා කැමති විදිහකට ඇඩ් කරගන්න පුළුවන්. හරි, දැන් මෙතන මම ෆොටෝස් 9ක් ඇඩ් කරගෙන තිනවා. ඔයගලන්ට කැමති නම් 24ක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆොටෝස් 6ක් 6ට වඩා වැඩි ප්‍රමාණයක් මෙතනට ඇඩ් කරගන්න. ඒත් එක්කම ඔයාලා ෆොටෝස් ඇඩ් කරගද්දී මෙතන මොකක් හරි රෙඩ් ෆ්ලැග් එකක් එනවා නම් ඒ ෆොටෝස් සයින් කරන්න, ඒකෙන් ඩිලීට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ටයිටල් එක හදාගන්න කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ටයිටල් එකේ අකුරු 80ක් පුළුවන්. එකෙන් 60යි ෆිල් වෙලා තින්නේ. දැන් මෙතන නම් මම ලොකුවටම ටයිටල් එක හදාගන්න ගියේ නැහැ. ඔයගලන්ට මේ වීඩියෝ එක ගන්න වෙලා යන නිසා. නමුත් ඔයගලන් අනිවාර්යෙන් මතක තියාගන්න ටයිටල් එක හදනකොට අඩුම අකුරු 75ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නම ඕනේ. එහෙම වුණාම තමයි අපේ ආයිටම් එක කස්ටමර්ස්ලාට රීච් වෙන්නේ. ඒත් එක්කම දැනගන්න ඕන තවත් දෙයක් තමයි අනිවාර්යයෙන්ම මෙන්න මේ ටයිටල් වල තියෙන ස්පෙලිං සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නම ඕනේ. ස්පෙලිං වැරදුනොත් එහෙම ඒත් අපේ ආයිටම් එක කස්ටමර්ස්ලා රීච් වෙන්නේ නැහැ.
ඒක නිසා ස්පෙලිං හදාගන්න ඕනේ. මොකද ස්පෙලිං එරර්ස් මෙතන පෙන්නන්නේ නැහැ. ඒක නිසා ස්පෙලිං බලන්න ඕනේ. ඒත් එක්කම තව දෙයක් තමයි අපේ ගොඩක් අය කරන වැරද්දක් තමයි මෙන්න මෙතන දැන් අපි තව මෙතන ඩොග් කියලා තිනවා. ආයෙත් මේ මැද්දේ තවත් ඩොග් කියලා තිනවා. ඒ කියන්නේ එකම කීවර්ඩ් එක දෙපාර තුන් පාර තිනවා. ඒතර ඒ වගේ වෙලාවක ඒත් අපේ අයිටම් එක රීච් වෙන පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා වල මතක තියාගන්න එකම වචන එක පාරක් ඇඩ් කරාම ඇති. ඒත් එක්කම ආඩ පේන ඇති මෙතන ලිස්ට් ෆාස්ට් කියලා තියෙනවා. ඒක මුද්දවල කරන්න ඕනේ නැහැ. එම්මම් තියන්න. ඒත් එක්කම ආඩ අයිටම් කැටගරි එක ගත්තාම මෙන්න මේ විදිහට ඔටෝමැටිකලි කැටගරි එකක් සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් අපිට කියන්න බෑ මේ ඔටෝමැටිකලි සිලෙක්ට් වෙච්ච කැටගරි එක තමයි හරිම කැටගරි එක කියලා. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ විදිහෙන් දැන් අපි වෙන ප්‍රොඩක්ට් එකක් සර්ච් කරගත්තානේ. දැන් අපි මෙයාගේ බලමු මොකද්ද තියෙන කැටගරි එක කියලා. අපි වෙන අයගේව බලලා ඒගොල්ලන් ගොඩක් අය දාලා තියෙන කැටගරි එක අපිටත් තියෙනවා නම් අපි ඒ හරහා ලිස්ටින් එක දාගෙන යනවා. හරි මෙයා ගිහලා බලමු සාමාන්‍යයෙන් කැටගරි එක මොකද්ද කියලා. Pet supplies, dog supplies, clothing, shoes කියන එක තමයි මෙයා ඇවිල්ලා තින්නේ. දැන් අපේ කරේ ගියාමත් අපි බලමු මොකක්ද තියෙන කියලා. Pet supplies, dog supplies, collars කියන එක කියන්නේ පොඩි වෙනස්කමක් තියෙනවා. නමුත් අපිට හම්බෙලා තියෙන කැටගරි එක හරි. මෙන්න මේ දෙක බලන්න ඕනේ ඔයගොල්ලෝ. මේන් කැටගරි එක සහ සබ් කැටගරි එක. Pet and supplies, dog supplies එකේ තමයි තියෙන්නේ. අපි තවත් කෙනෙක් ගිහලා බලමු. හරි මෙයාගේ බලමු සාමාන්‍ය අපිට සිමිලම එකෙක් තමයි මෙයාගේ ලිස්ටින් එක. මෙයාගේකට ගිහලා බලමු. මෙයාගේට ගියාමත් ඔයාලා පේන ඇති pet supplies, dog supplies, collars කියන එක තමයි එයාත් ඇවිල්ලා ඉන්නේ. හරි. එතකොට අපේ එක ගත්තාමත් අපිටත් ඇවිල්ලා තියෙන කැටගරි එක තමයි pet supplies and dog supplies. ඒ කියන්නේ අපිටත් වැටිලා තියෙන ඔටෝමැටිකලි හරි කැටගරි එක. ඒක නිසා ඔයාලා එතන කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. හදිසි හරි කැටගරි එක වෙනස් කරන්න ඕන නම් මෙන්න මෙතන edit කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ first category කියන එක වෙනස් කරන්න ඕන. second category එක මුකුත් කරන්න එපා. මොකද ඒක වෙනස් කරොත් උගන්න කීයක් හරි යනවා. ඒ කියන්නේ fee එකක් යනවා. ඒක නිසා මුකුත් කරන්න එපා. first category එකකින් ගිහිල්ලා ඔයාලට මෙන්න මෙතන අවශ්‍ය කරන category එක select කරගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා අවශ්‍ය කරන category එක select කරගන්න පුළුවන්. item specification. item specification කියලා කියන්නේ ඉතාමත් වැදගත් කොටසක්. item specification වල ඔයාලට පේන ඇති මෙන්න මෙතන required කියලා තියෙනවා. additional කියලා තියෙනවා. it is then optional කියලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතන මෝ යටදී show මෝ යටදී තවත් කොටස් කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ required කියන කොටස අනිවාර්යෙන්ම අපි add කරන්න ඕනේ. ඒක add කරේ නැත්නම් අපිට listing එක දාන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක compulsory. ඒක නිසා අනිවාර්යෙන්ම add කරන්න ඕනේ. ඉතින් මුලින්ම තියෙනවා brand එක. දැන් මේ category එකෙන් category එකට specification වෙනස් වෙනවා. ඒක නිසා මම මෙන්න මේ product එක දාලා තමයි specification ටික ඔයාලට කියලා දෙන්නේ. මෙතන brand කියන එක ඉස්සරහින් තියෙනවා ඔයාලට පේන ඇති. frequency selected වෙලා තිනු unbranded කියලා. ඇත්තටම ඔයාලා මොන brand එකේ වුණත් අනිවාර්යෙන්ම direct shipping කරා drop shipping කරත් අනිවාර්යෙන් මෙතන දාන්න ඕනේ unbranded කියන එක. homemade වුණත් handmade වුණත් ඔයාලා දාන්න මෙතන unbranded කියන එක select කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ UPC කියලා කියනවා universal product code එක. ඉතින් මෙතනට ඔයා දාන්න ඕනේ does not apply. මේ විදිහට අපරෝ type කරන්න does not apply කියන එක type කරන්න. doesn't apply මොකුත් නෙමෙයි does not apply. ඊට පස්සේ මේ additional කොටසේ අපිට ඉතාමත් වැදගත් additional කොටස මේ සියලුම දේවල් fill කරනවා නම් ගොඩක් හොඳයි. ඒ මොනවා තමයි customers ලට idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම reach වෙන්නේ මෙන්න මේ වගේ ඔයාලා හරියට specification ටික add කරගත්තාම. හරි ඒ වගේම dog size එක ගත්තාම දැන් ඔයාලා dog size එක මොකක්ද කියලා ඔයගලන් දන්නත් නැහැ. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ AliExpress එකේ advertisement එකට ගිහිල්ලා බලන්න මෙම් size එකක් select කරලා තියනවාද කියලා. මේ විදිහට AliExpress එකේ ස්පෙસિෆිකේෂන් එකට ගිහිල්ලා බලන්න ස්පෙસિෆිකේෂන් එකෙන් අපිට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්ද කියලා. හරි මේ තියෙන්නේ AliExpress එකේ ස්පෙસિෆිකේෂන් එක. ඒකට ගියාට පස්සේ අපිට සාමාන්‍යයෙන් dog type එකක් හොයාගන්න බෑ. මෙතන තියෙනවා type එක විදිහට dogs එක ගැන හැම දිනාටම මේක use කරන්න පුළුවන්. ඉතින් අපිට එතනදී මෙන්න මේ විදිහට small ඒ වගේම medium මේ විදිහට select කරන්න පුළුවන් කැමති විදියක්. අපිට එකයි select කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි මෙතන small කියන එක ඇඩ් කර ගන්නවා. ඒත් එක්කම dog breed එක මොකක්ද කියලා අහන. ඉතින් breed එකක් අපිට idea ගන්න නැති නිසා අපිට පුළුවන් all dogs කියලා මෙතන type කරන්න. එහෙම නැත්නම් මෙතනින් කෙනෙක් තෝරා ගන්නත් පුළුවන්. මම මෙතන all dogs කියලා type කරනවා හැමෝටම මේක use කරන්න පුළුවන් නිසා. ඉතින් මෙතන ඔයාලා select කර ගන්න එකක් නැත්නම් ඔයගොල්ලන් type කරන්න ඕන නම් මෙතන type කරලා මෙන්න මෙතන ධන ලකුණක් එනවා. අන්න එක select කරාම මෙතනට ඔයාලා පේන ඇති all dogs කියන එක වැටෙනවා. හරි ඔන්න ඔය විදිහට ඔයගලන්ට අවශ්‍ය කරන සියලුම විස්තර ටික මෙතනට ඇඩ් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට අපිට සමහර ඒවා ටිකකට වඩා වැඩි ප්‍රමාණයක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවට ඔයගලන් හරියනම් ටිකම
මෙතනින් සිලෙක්ට් කරගන්න. ඒත් එක්ක මෙන්න මේ show now කියලා කොටසක් තියෙනවා. මෙතනත් ඔයාලට අවශ්‍ය වෙන සියල්ලම ඇඩ් කරගන්න. ඒත් එක්ක මෙන්න මෙතන personalize කරනවාද කියලා මේකට no කියන එක දෙන්න. ඒ වගේම අපෙන් අහනවා ආයෙත් personalize කරනවාද කියලා මෙතන no කියන එක select කරගන්න පුළුවන්. ඒ වගේම personalization instruction විදියට මෙතනට ඔයාලට no කියලා type කරන්න පුළුවන්. ඒත් එක්කම වැදගත් කොටසක් තියෙනවා මෙන්න මේ California Prop 65 burning කියන එක. අන්න එතනටත් අනිවාර්යෙන්ම ආල no කියන එක select කරගන්න ඕනේ. ඒත් එක්කම මෙන්න මෙතන religion manufacturing කියන එකට ඔයගලන්ට ඉතින් China කියන එක දෙන්න පුළුවන්. හරි. ඔන්න ඔය කොටස තමයි වැදගත් කොටස් කීපයකට තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් විදියට මෙන්න මේ ස්පෙસિෆිකේෂන් කියන කොටසේ සියලුම දේවල් ටික ෆිල් කරන්න. හරි. ඊට පස්සේ එනවා මෙන්න මෙතන කන්ඩිෂන් කියලා තැනක්. මෙතන new කියන එක ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා දිනවා. ඔයගලන්ට කැමති නම් එතන use කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලා drop shipping අපි කරන්නේ new product විතරයි අපි use කරපු ඒවා sell කරන්නේ නැහැ. ඒක නිසා අපි new කියන එක සිලෙක්ට් කරනවා. ඒත් එක්කම දැන් මෙතන description එක add කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා description එක හදාගත්තා මෙතන. මෙන්න මේ description එක මම මෙතනින් copy කරලා මෙතනට ෆේස් කරනවා. මෙන්න මේ විදියට ඩිස්ක්‍රිප්ෂන් එක ලස්සනට ඇඩ් වුණා. හරි, ඒත් එක්ක මෙතන පොඩි ඇඩ්ජස්ට් කිරීමක් කරන් තියනවා නම් ඔයාලට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ ටයිටල් එකේ තව ගොඩක් ටිකක් ඇඩ් කරනවා නම් ඒ ටිකත් මෙතනට ඇඩ් කරගන්න. හරි, ඊට පස්සේ අපි යමු ඉතාමත් වැදගත් කොටසකට. මෙන්න මේ කොටස ඉතාමත් වැදගත්. ඉතින් මුලින්ම තියෙනවා ප්‍රයිසිං වලට අදාළව ප්‍රයිසිං ෆෝමැට් එක ඇඩ් කරගන්න. ඉතින් පළවෙනි ෆෝමැට් එක විදියට buy it now කියන එක හිමම තියන්න. නැත්නම් ඔයගලට වෙන එකක් සිලෙක්ට් කරලා තියෙනවා නම් buy it now කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ප්‍රයිස් එක විදියට මම ඔයාලට කිව්වා මේක ඩොලර් 12කට තමයි විකුණන්නේ කියලා. ඉතින් ඩොලර් 12කට විකුණුවත් ඔයා අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ මෙන්න මේ විදියට 11.99. ඔබන් ඩොලර් 13කට විකුණත් එහෙම 12.99 කියලා මෙතනට ටයිප් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන required immediate payment කියන එකේ ටික් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒකට ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාලෙන් අහන quantity ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට quantity එකක් දාන්න පුළුවන්, නැත්නම් දෙකක් වගේ දාන්න පුළුවන්. මම මෙතන දෙකක් කියන එක ඇඩ් කරනවා. හරි, මෙතන allow offer කියන එකේ ටික් එක නැතුව ඇති. ටික් එක ඇඩ් කරලා තියෙනවා නම් කමක් නැහැ. මෙතන ටික් එක අනිවාර්යයෙන්ම ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන add volume කියන එකට මුකුත් ඇඩ් කරගන්න ඕනේ නැහැ. ඒ වගේම schedule your listing කියන එකට මුකුත් ඇඩ් කරගන්න ඕනේ නැහැ. මම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී videos කියනවා. හරි, දැන් අපිට shipping කියන එක තමයි ඊට පස්සේ තියෙන වැදගත්ම කොටස විදියට තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති selling shipping option කියලා තියෙනවා. අන්න ඒක select කරන්න. ඒක select කරලා ඔයගලන්ගේ මෙන්න මේ විදියට international shipping කියන එක සහ exclude country එකේ tick එක add වෙලා නැතුව ඇති. ඒක නිසා ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන international shipping කියන එකේ tick එක මෙන්න මේ පැත්තට දාන්න. නිල් වෙන්න add කරන්න. ඒත් එක්කම exclude location කියන එකේ එකත් මෙන්න මේ විදියට on කරන්න. හරි. on කරලාට පස්සේ හරි, ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන shipping method එක විදියට මේ විදියට small and medium item කියලා තියෙනවා. package weight එක විදියට මෙන්න මේ විදියට තියෙන. ඉතින් එතනට මුකුත් ඇඩ් කරන්න ඕනේ නැහැ. ඔයාලට පේන ඇති මෙන්න මෙතන domestic shipping කියලා තියෙනවා. domestic shipping කියලා කියන්නේ ඇමරිකාවට අදාළව shipping method එක. ඇමරිකාව හැර අනිකුත් රටවල් වලට අදාළ වෙන shipping method එක තමයි අපි international shipping කියලා පැහැදිලි කරන්නේ. ඉතින් ඒක ඔයාලා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන cost type එක අහනවා. ඒකත් මුකුත් කරන්නේ නැතුව එහෙමම තියන්න. cost regarding of buy location කියලා තියෙනවා. ඒක ඒ විදියටම තියන්න. ඊට පස්සේ ඔයාලට දැන් මේ විදියට shipping method එකක් add වෙලා නැතුව ඇති. දැන් මම add කරගත්ත shipping method එක delete කරා. දැන් මම ඔයාලට පෙන්නනවා ඔයාලට මෙන්න මේ විදියට ඇති add primary service කියලා. add primary service කියලා. අන්න එතන click කරන්න. click කරලා ගිහිල්ලා ඔයාලා මෙතන type කරන්න economy කියලා. economy. හරි, economy කියන එක select කරාට පස්සේ ඔයාලට මේ විදියට ගොඩාරියක් shipping method එනවා. දැන් ඔයාලා මෙතනින් select කරන්න ඕනේ economy shipping from outside of the US 11/23 business days කියන එක තමයි select කරන්න ඕනේ. මෙන්න මේක tick එක දාලා save කියන එක දෙන්න. සේව් කියන එක දුන්නාට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මෙතන buyer's pay කියලා කොටසක් තියෙනවා. එතනට දෙන්න ඕනේ 0.0.0. මොකද අපි shipping cost එක සියලුම දේවල් එකතු කරලා තමයි price එක හදලා තින්නේ. ආයෙත් මෙතන shipping cost එකක් add කළොත් එහෙම අපේ product එක කිනෙන්නේ නැහැ. ඒක නිසා මෙතන දෙන්න ඕනේ 0.0.0 කියන එක. හරි. ඒක add කරාම ඇති. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන rate table කියලා දින එතනට මොකුත් add කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ දිනව මෙන්න මෙතන international shipping කියලා කොටස. අන්න ඒක ඉස්සරහින් දිනවා add shipping service කියලා මෙතන tick එක ඔයාලා open කරන්න. tick එක open කළාට පස්සේ දැන් අපි යමු international shipping ටික add කරගන්න. ඒකෙත් මේ විදිහට cost type එක විදිහට same cost regardless of buyer location කියලා දින එක හිමම තියන්න.
ඇඩ් සර්විස් කියලා කොටසක් තියෙනවා අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඒකෙත් අපි ටයිප් කරනවා එකොනොමි කියලා. එකොනොමි කියන එක ටයිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එකොනොමි ඉන්ටර්නැෂනල් ෂිපින් 13/23 බිස්නස් ඩේස් කියලා අන්න එක සිලෙක්ට් කරලා සේව් කියන එක දෙන්න. ඊට පස්සේ ඒකෙත් ඔයාලට පේනදි බයස් පේ කියන දිනා එතනට 0.0001 කියලා ටයිප් කරා. හරි, ඊට පස්සේ රේට් ටේබල් මුකුත් ඇඩ් කරගන්න දෙයක් නෑ ඔයාලට. ඊට පස්සේ අපි ඇඩ් කරගන්න යමු ලොකේෂන් ටික, ඒ කියන්නේ එක්ස්ක්ලූඩ් ලොකේෂන් ටික ඇඩ් කරගන්න යමු. හරි, මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් එක්ස්ක්ලූඩ් ලොකේෂන් කියලා තියෙනවා. මෙතන නන් කියලා තින්නේ, අන්න එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ ඔයාට මන් රටවල් කීපයක් පැහැදිලි කරා. ඒ රටවල් කීපේ හැර අනිකුත් රටවල් සියල්ල මොකද කරන්න ඕනේ, එක්ස්ක්ලූඩ් කරන්න ඕනේ. මෙතන මුලින්ම තියෙනවා ඩොමෙස්ටික් යටතේ ඇලස්කා US ප්‍රොටෙක්ටර්ස් APO කියලා. ඒ ටික ටික් එක දාන්න. මේ ටික් එක දානවා කියලා කියන්නේ මේ කන්ට්‍රි වලට යවන්නේ නැහැ. ඒ කියන්නේ එක්ස්ක්ලූඩ් වෙනවා. හරි, ඒත් එක්ක මෙන්න මේ පල්ලෙහා තියෙනවා PO box කියලා. අන්න ඒකටත් ටික් එක දාන්න. හරි, ඊට පස්සේ අපි එනවා අප්‍රිකාවල්ට. අප්‍රිකාවල්ට ආවට පස්සේ අපි අප්‍රිකාවේ රටක්වත් යවන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින්ම ටික් එක දානවා. හරි, මෙහෙම ටික් එක දැම්මට පස්සේ අප්‍රිකාවේ තියෙන හැම රටක්ම එක්ස්ක්ලූඩ් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි කැරිබියන් වලට ආවම, සෙන්ට්‍රල් ඇමරිකා කැරිබියන් වලට ආවම ඒක යවන්නෙත් නැහැ. ඒක නිසා මම ඒකේ ටික් එක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මිඩල් ඊස්ට් ගත්තාම මිඩල් ඊස්ට් වලත් අපි යවන්නේ නැහැ. ඒ නිසා මිඩල් ඊස්ට් වල ටික් එක මේ විදිහට ඇඩ් කරනවා. ඊට පස්සේ අපිට සවුත් ඇමරිකා ගත්තාම සවුත් ඇමරිකාවට අපි යවන්නෙත් නැහැ. සවුත් ඇමරිකාවෙත් මේ විදිහට ටික් එක දාගන්නවා. හරි, ඊට පස්සේ අපි යමු ආසියාවට. මෙදින ආසියාවේ, හරි, ආසියාවේ අපි සිලෙක්ට් කරනවා මෙන්න මේ විදිහට. සිලෙක්ට් කාඩ් පස්සේ වඩ පේන ඇති ආසියාවේ මුලින්ම රටවල් කීපයක්ම මේ විදිහට සිලෙක්ට් වෙලා තිනවා. ඒත් එක්කම මේ විදිහට අනිකුත් රටවල් ටිකත් දැන් අපි සිලෙක්ට් කරගෙන යනවා. දැන් අපි ආසියාවේ යවන්නේ ජපාන් සහ කොරියන් වලට විතරයි. ඒ හැර අනිකුත් රටවල් සියල්ලම මොකද වෙන්නේ, එක්ස්ක්ලූඩ් වෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඉක්මනින් ඒ ටික එක්ස්ක්ලූඩ් කරගන්නවා. ඔන්න ඔය විදිහට ගිහිල්ලා ඔයගොල්ලන් එක්ස්ක්ලූඩ් කන්ට්‍රි ටික අනිවාර්යෙන්ම ඇඩ් කරගන්න. ඇඩ් කරගන්න හරියට ඒකට හේතුව තමයි ඔයාලා දැන් හිතන්න බර්මියුඩා වගේ රටකින් ආවොත් එමේ ඕඩර් එකක් ඔයගොල්ලන් එක්ස්ක්ලූඩ් කන්ට්‍රි දාන්න නැතුව දැන් අපිට ඕඩර් එක යවන්න වෙනවා. කස්ටමර් ඕඩර් එකක් කැන්සල් කරන්න කැමති නැති වුණොත් එීම අපිට කීයක් හරි අතින් වේදම් කරා සමානවිට ලොකු ගාණක් යන්න පුළුවන්. ලොකු ගාණක් පාඩු ගාණක් වුණොත් අපිට අයිටම් එක යවන්න වෙන. ඒක නිසා අනිවාර්යෙන් එක්ස්ක්ලූඩ් කන්ට්‍රි පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ අවසාන කොටස තමයි මෙන්න මේ විදිහට ප්‍රිෆරන්සස් කියලා කොටසක් තියෙනවා. මෙන්න මෙතන යුවර් සෙටින් කියන එක ඉස්සරහ මේ විදිහට පෙන්සිල් එකක් තියෙනවා, ඒක සිලෙක්ට් කරන්න. සාමාන්‍යයෙන් හෑන්ඩ්ලින් ටයිම් එක විදිහ ගන්න දවස් 5ක් විතර දාන්න. ඒකට හේතුව තමයි අපිට සාමාන්‍යයෙන් ඩ්‍රොප් ෂිපින් කරනකොට දවස් 2-3 යවන්න බෑ. මොකද AliExpress එකේ එක්කිනම් ටික දවසක් ගන්නවා. ඒක නිසා ඔයාලා මෙතන බිස්නස් ඩේස් එකට 5 බිස්නස් ඩේස් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ විදිහට ඩොමෙස්ටික් රිටර්න් වල ටික් එක අයින් වෙලා ඇත්තේ. මෙතන ඔයාලා මේ ඉන්ටර්නැෂනල් රිටර්න් සහ ඩොමෙස්ටික් රිටර්න් දෙකදම ටික් එක ඇඩ් කරන්න. හරි, ඊට පස්සේ ඉතාමත් වැදගත් කොටසක් තමයි අයිටම් ලොකේෂන් එක. මේ අයිටම් එක කොහේනන්ද යන්නේ? දැන් අපි චයිනා ඩ්‍රොප් ෂිපින් කරන නිසා ඇත්තටම මේ අයිටම් එක යන්නේ චයිනායින්ද. දැන් අපිට චයිනා කියලා දාලා කරන්න බෑ. ඉස්සර නම් චයිනා දාලා කරන්න පුළුවන් ඩ්‍රොප් ෂිපින් දැන් බෑ. දැන් ගොඩක් අය කරන්නේ මෙතනට ශ්‍රී ලංකා දාලා මේ විදියටම අයිටම් එක යවනවා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාව සහ චයිනා එක අතර ලොකු දුරක් තියෙනවා, රට අතර ලොකු දුරක් තියෙනවා. එතකොට හදිසියෙත් කස්ටමර් කෙනෙක් බැලුවොත් එම මේ අයිටම් එක ශ්‍රී ලංකාවේ ඉඳන් එනවා කිව්වට ඇත්තටම මේක ඉඳන් ඉන්නේ චයිනා වල ඉඳන්. ඒක නිසා මම කියන්නේ, කියන්නේ මම යූස් කරන්නේ මෙතන ශ්‍රී ලංකා දාන්න නැතුව මම කරන්නේ තායිලන්ඩ් හරි සිංගප්පූරු හරි දානවා. ගොඩක් වෙලාවට තායිලන්ඩ් දාන්නේ. ඒකට හේතුව තමයි චීනෙට ආසන්නව තියෙන රටක් තමයි තායිලන්ඩ්. එතකොට තායිලන්ඩ් ඉඳන් ප්‍රොඩක්ට් එක චයිනා ගිහිල්ලා USA වලට එනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා මම මෙතන මුලින්ම කරන්නේ තායිලන්ඩ් කියන එක සිලෙක්ට් කරලා ඒකට අදාළ සිටි එකක් තෝරගන්නවා. දැන් මම Google එකට ගිහලා ටයිප් කරනවා තායිලන්ඩ් සිටි කියලා. තවන තායිලන්ඩ් වල සිලෙක්ට් කරා මේ විදිහේ සිටි කීපයක්ම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් බැංකොක් සිලෙක්ට් කරන්න එපා, වෙන එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ සිටි එක යූස් කළා තමයි මම ගොඩක් කලාට සෙල් කරන්නේ අයිටම්. මෙන්න මේක සහ මේක කියන එකක් අපි තෝරගන්න ඕනේ. දෙක තුන දාන්න බෑ. මෙන්න මේකට, මෙන්න මේක සිලෙක්ට් කළා තමයි මම අයිටම් එක ship කරේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා තායිලන්ඩ් කියන එක සිලෙක්ට් කරලා අපිට මෙන්න මෙතන කැමති සිටි එකක් ඇඩ් කරන්න පුළුවන්.
ඉතින් ඔබ තමයි ගොඩක් වෙලාට මම යූස් කරන මෙතඩ් එක ඔයගන්ට ඇඩ් කරලා ඊට පස්සේ මෙන්න මෙතන ඩන් කියන එක දෙන්න පුළුවන්. ඉතින් මම හොඳට මතක තියාගන්න අයිටම් ලොකේෂන් එක වෙනස් කරන්න එපා. අපි තායිලන්ඩ් එකේ මෙන්න මේ සිටි එක තෝරගත්තා නම් මෙන්න මේක විතර ඇඩ් කරන්න ඕනේ. ආයි අද මේක ඊළඟ ලිස්ටින් එකේ මේක ඊට පස්සේ ලිස්ටින් එකේ මේක එහෙම ඇඩ් කරන්න එපා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන අවසාන කොටසක් තියෙනවා චැරිටි කියලා. ඉතින් චැරිටි කියලා කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක සෙල් වුනොත් මේකෙන් අපිට කැමති ගාණක් 10% නම් තමයි පටන් ගන්න කැමති ගාණක් අපිට දෙන්න පුළුවා මේ චැරිටි එකක් විදිහට. කියන්නේ ඉතින් අපිට මේ විදිහට පරිත්‍යාග කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පරිත්‍යාග කරන්න යන්න ඕනේ නැහැ මුලින්ම ලිස්ටින් හදන්න නිසා. ඒක නිසා අපිට මෙන්න මේ චැරිටි කියන කොටස අදාළ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඩබල් චෙක් කරගන්න අපි ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. ටයිටල් එක හරි ඒ වගේම කැටගරි එක හරි ආයිටම් ස්පෙසිෆිකේෂන් ටික ඇඩ් කරගෙන තිනවා. මේ විදිහ ඩිස්ක්‍රිප්ෂන් එක හරි ප්‍රයිස් එක ඇඩ් කරගෙන තිනවා. ෂිපින් කොටසත් අපි හරියටම ඇඩ් කරගත්තා. එක්ස්ක්ලූඩ් කන්ට්‍රි ලිස්ට් එකත් හරි. දැන් තියෙන්නේ අපිට ආයිටම් එක ලිස්ට් කරන්න. ඉතින් මෙතනින් ගිහලා ඔයාලට ලිස්ට් ඉට් කියලා එක ක්ලික් කරලා ලිස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕකේ වෙලා ඩන් කියන එක එන්න පුළුවන්. අපි මේක ලිස්ට් කරන්නේ නැත්නම් අපිට සේව් ෆෝ ලේට් එකෙන් පස්සේ අපි මේක ලිස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. සේව් ෆෝ ලේට් එක දෙන්න පුළුවන්. ඒ වගේ මේ අපි හදපු එකේ ප්‍රිවියු එකක් බලන්න පුළුවන්. ඉතින් අපි ප්‍රිවියු එකක් අනිවාර්යෙන් බලමු මෙන්න මේ විදියට. මෙන්න මේක උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රිවියු එක. හරි මේ දින් අපේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රිවියු එක ඔයාලට පේන ඇදී ලස්සනට ප්‍රිවියු එකක් තියෙනවා. මෙන්න මේ විදියට ප්‍රයිස් එක තියෙනවා. ඒ වගේම කස්ටමර් කෙනෙක්ට ඇවිල්ලා ඔෆර් එකක් ගන්න පුළුවන් විදියට මේ විදියට මේක් ඔෆර් කියලා පෙන්වනවා. මේ විදියට තමයි කස්ටමර්ට පෙන්වන්නේ. ඒත් එක්ක අපේ ෂිපින් මෙතඩ් එක පෙන්වනවා. ආයිටම් එක කොයි දන්ද යන්නේ කියලා මෙතන මම වෙනස් කරේ නැහැ තායිලන්ඩ් විදියට. මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩිලිවරි ටයිම් එක. ඒත් එක්කම අපේ ස්පෙસિෆිකේෂන් ටික මේ විදියට ලස්සනට පෙන්නනවා. මෙන්න මේ විදියට සරලවම ඩිස්ක්‍රිප්ෂන් එකකුත් තියෙන. ඔන්න ඔය විදියට තමයි අපේ ප්‍රොඩක්ට් එකේ ප්‍රිවියු එක කස්ටමර්ස්ලාට පෙන්වන්නේ. දැන් ඔයාලට පුළුවන් මේ ආයිටම් එක ගිහිල්ලා ලිස්ටඩ් කියන ක්ලික් කරලා ලිස්ට් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න අතම්තක් කරන්න එපා. ඒ වගේම ඔයාලට ලිස්ටින් එකක් හදන්න දැන් මේ විදිහට පුරුදු වෙලා ටික කාලයක් යද්දී ඔයාලට ලොකු වෙලාවක් යන්නේ ලිස්ටින් එකක් හදන්න. ඉතින් ඉදිරියේදී මම කියලා දෙන්නම් ඔයාලට විනාඩි 2ක් 3ක් වගේ කාලයක් ඇතුළත කොහොමද ලිස්ටින් එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලට අයිඩියා එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අතම්තක් කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. දැන් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.